තරග තුනක යුතු ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගයේ කොළඹ ආර්.ප්‍රේම දාස ක්‍රීඩාංගණයේදී සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා. ඒ අනුව අද තරගයේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනාගත් 213 වන ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වීමට මොහොමඩ් සිරාස් සමත් වුණා. තරගයේ කාසිය වාසේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 50 අවසානයේදී කඩුලු 8ක් දැවි ලකුණු 230ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමගින් අවිස්කර් ප්‍රනාන්දු විසින්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 7ක් වන විට අවිස්කර් ප්‍රනාන්දු එක් ලකුණකට සිරාජ්ගේ පන්දුවක් අමුවේ දැවි ගියා. ඉන් අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් එක් කළා. කෙසේ වෙතත් මන්දගාමි ඉනිම ක්‍රීඩා කළ මෙන්ඩිස් පන්දු 31ක් තුලදී ලකුණු 14ක් ලබා සිටියේදී දැවි ගියා. ඉන් අනතුරුව තිබෙන කඩුල්ල වෙනුවෙන් ලකුණු 14ක් එක්වන විට සදීර ලකුණු 8කට දැවි ගියා. සිවන කඩුල්ල වෙනුවෙන් පැතුන් සමගින් නායක අසලංක ලකුණු 31ක් එක් කළා. කෙසේ වෙතත් නැවත වතාවක් අසාර්ථක වූ නායක අසලංක ලකුණු 14කට පිටින් ඉවත් වුණා. අසලංක නායකයා ලෙසින් නිමාවු 20-20 තරගාවලිය තුලදීද රැස්කර ඇත්තේ ලකුණු 0.14ක් සහ යළිත් ලකුණු බිඳුවක් ලෙසයි. පස්වන විකට්ටු වෙනුවෙන් ලකුණු 10ක් එක්වන විට දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරු වන පැතුන් නිස්සංකගේ ඉනිමද නිමාට පත් වුණා. පැතුන් නිස්සංක පන්දු 75කදී ලකුණු 56ක් රැස් කළේ 4.9ක් සමගින්. ඉන් අනතුරුව හයවන කඩුල්ල වෙනුවෙන් ජනිත් ලියනගේ සමගින් දුනිත් වෙල්ලාලගේ පන්දු 47ක් තුලදී ලකුණු 41ක ස්ථාවර සබඳතාවක් පිහිටුවමින් ශ්‍රී ලංකා කණ්ඩායම යම් ස්ථාවර ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යන පෙරණිමිති පෙන්නුම් කළා. කෙසේ වෙතත් ලියනගේ ලකුණු 20කට දැවී යාම සමගින් එම සබඳතාව බිඳ වැටුණා. පන්දු 26කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4.1ක් සහ 6.1ක් ඇතුළත්. ඉන් අනතුරුව පසුපෙළ ශක්තිමත් කරමින් හත්වන කඩුල්ල වෙනුවෙන් වෙල්ලාලගේ සමගින් වනිදු හසරංග ලකුණු 36ක් එක් කළා. වනිදු හසරංග ලකුණු 24කට දැවී යාම සමගින් එම සබඳතාව බිඳ වැටුණා. පන්දු 35කින් වාර්තා වූ වනිදුගේ ඉනිමට 4.1ක් සහ 6.2ක් ඇතුළත්. කෙසේ වෙතත් ඉන් අනතුරුව 8වන කඩුල්ල වෙනුවෙන් වෙල්ලාලගේ සමගින් අකිල ධනංජය පන්දු 39කදී ලකුණු 46ක් එක් කළා. අවසන් මොහොතේ සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ අකිල ධනංජය පන්දු 21ක් තුලදී ලකුණු 17ක් රැස් කළා. 4.5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ශ්‍රී ලංකා කණ්ඩායම යලි ගොඩනගමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ වෙල්ලාලගේ පන්දු 65ක් තුලදී නොදෙවේ ලකුණු 67ක් රැස් කළා. 4.5ක් සහ 6.2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මේ අතර පැතුන් නිස්සංක අද අර්ධ ශතකයක් වාර්තා කිරීමත් සමගින් ජාත්‍යන්තර එක්දින පිටියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ලකුණු 50ට වැඩි ඉනිම් 20ක් වාර්තා කළ පිතිකරුවා බවට පත්වීමට සමත් වුණා. ඒ සඳහා පැතුන් නිස්සංක වැය කර තිබෙන්නේ එක්දින ඉනිම් 55ක් පමණයි. මවන් අතපත් වූ ඉනිම් 77කදීද උපුල් තරඟ ඉනිම් 81ක් තුලදීද කුසල් මෙන්ඩිස් ඉනිම් 81ක් තුලදීද ලැහිරු තිරිමාන්න ඉනිම් 86ක් තුලදීද එම කඩේම පසුකර යාමට සමත් වුණා. ශ්‍රී ලංකාවට එරී පන්දු යැවීමේදී අක්සාර පටෙල් පන්දු අර 10කදී ලකුණු 33කට කඩුලු 2යි. අරසදීප් සෙන් පන්දු අර 8ක් තුලදී ලකුණු 47ට කඩුලු 2යි. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියා කණ්ඩායමද පන්දු අර 47යි පන්දු 5ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 230ක් පමණයි. ඒ අනුව තරගයේ සම වූ තරගයක් ලෙසින් අවසන් වුණා. ඉන්දිය පළමු කඩුල්ල වෙනුවෙන් නායක සර්මා සමගින් ගිල් පන්දු 76කදී ලකුණු 75ක් එක් කළා. වෙල්ලාලගේ යොමු කළ පන්දුවක් හමුවේදී දැවී ගිය ගිල් ලකුණු 16කට දැවී යාමත් සමගින් එම සබඳතාව බිඳ වැටුණා. පන්දු 35ක් වැය කළ ඔහුගේ ඉනිමට 4.5ක් ඇතුළත්. ඉන් අනතුරුව ලකුණු 2ක් එක්වන විට යළිත් ක්‍රියාත්මක වූ වෙල්ලාලගේ රොහිත් සර්මා ලකුණු 58කට දවා ගැනීමට සමත් වුණා. පන්දු 47කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4.5ක් සහ 6.3ක් ඇතුළත්. දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 7ක් එක්වන විට ක්‍රියාත්මක වූ අකිල ධනංජය වොසින්ටන් සුන්දර ලකුණු 5කට දවා ගැනීමට සමත් වුණා. සිවන කඩුල්ල වෙනුවෙන් විරාට් කොහලි සමගින් අයර් පන්දු 45කදී ලකුණු 43ක් එක් කළා. හසරංග යොමු කළ පන්දුවක් ඉදිරියේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීම හේතුවෙන් දැවී ගිය කොහලි ලකුණු 24යි. පන්දු 32ක් වැය කළ ඔහුගේ ඉනිමට 4.5ක් ඇතුළත්. පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 2ක් පමණක් එක්වන විට අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් කෙලෙම කඩුල්ලේ වැදීම හේතුවෙන් අයර් ලකුණු 23කට දැවී ගියා. පන්දු 23කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4.4ක් ඇතුළත්. කෙසේ වෙතත් ඉන් අනතුරුව හයවන කඩුල්ල වෙනුවෙන් රාහුල් සමගින් අක්සාර් පටෙල් පන්දු 92ක් තුලදී ලකුණු 57ක් එක් කරමින් තරගයේ යළි ඉන්දියා කණ්ඩායම දෙසට නතු කර දීමට සමත් වුණා. හසරංග හමුවේ රාහුල් ලකුණු 31කට දැවී යාම සමගින් එම සබඳතාව බිඳ වැටුණා. පන්දු 43කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට 4.2ක් ඇතුළත්.
හත්තන කඩුල්ල වෙනුවෙන් ලකුණු අටක් එක්කොට විට අක්සර් පටෙල්ද අසලංකගේ පන්දුව කමුවේදී ලකුණු 33කට දැවී යාම සමගින් තරගේ යළි දෙපිලටම විවෘත එකක් බවට පත් වුණා. පන්දු 57කින් වාර්තා වූ පටෙල්ගේ ඉනිමට 4-2 සහ 6-1 ඇතුළත්. ඉන්දිය ලකුණු සංඛ්‍යාව 211ක් වන විට කුල්දීප්ගේ ඉනිම ලකුණු 2කට සීමා කිරීමට හසරංග සමත් වුණා. කෙසේ වෙතත් ඉන් අනතුරුව නම් වන කඩුල්ල වෙනුවෙන් සිවන් ඩුබේ සමගින් සිරාජ් පන්දු 19කින් ලකුණු 19ක් එක් කළේ ඉන්දිය කණ්ඩායම වෙත පහසු ජයග්‍රහණයක සේයා පෙන්වමින්. මෙහිදී වනිදු හසරංග විසින් යොමු කළ ඉනිමේ 46 පන්දුවාරයේ තුවන පන්දුවට ඩුබේ ලකුණු 6ක් එල්ල කිරීමත් සමගින් ඉන්දිය ජයග්‍රහණය ඉතා පහසු එකක් බවට පත් වුණා. කෙසේ වෙතත් නායක අසලංක ඉනිමේ 47 පන්දුවාරයේ වගකීම තමා වෙතම පවරා ගනිමින් තරගේ ජයග්‍රහණය කෙසේ හෝ සොයා ගැනීමට තීරණය කළා. ඒ වන විට ඉන්දිය කණ්ඩායම වෙත පන්දු 18ක් තුලදී හිමි වූ ඉලක්කයේ ලකුණු 5ක්. ඒ වන විට ඉන්දිය කණ්ඩායමේ කඩුලු 2ක් ඉතිරිව තිබුණා. කෙසේ වෙතත් අසලංක විසින් යොමු කළ එම පන්දු ආරේ තෙවන පන්දුවට 4-5 එල්ල කිරීමට සෙවන් ඩුබේ සමත් වුණා. ඒ අනුව දෙපිලේම ලකුණු සංඛ්‍යාව සම මට්ටමට පත් වුණා. කෙසේ වෙතත් ඉන් අනතුරුව පිට පන්දු 2ක් තුලදී සෙවන් ඩුබේ සමගින් අර්ෂදීප් සින් යන ක්‍රීඩකයන් දෙදෙනාම කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමින් දවා ගැනීමට නායක අසලංක සමත් වුණේ තරගයේ සම වූ තරගයක් බවට පත් කරමින්. පන්දු යෙවීමේදී චරිත් අසලංක පන්දු වර 8යි පන්දු 5ක් තුලදී ලකුණු 30ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. වනිදු හසරංග පන්දු වර 10ක් තුලදී ලකුණු 58ක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා. දුනිත් වෙල්ලාලගේ පන්දු වර 9යි නිලකුණු පන්දු වර 1ක් තුලදී ලකුණු 39ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. අසිත ප්‍රනන්දු සමගින් අකිල දනංජේ එක් විකට්ටුව බැගින් දවා ගැනීමට සමත් වුණා. තරගේ වීරැටිමි සම්මානය දිනා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුණා. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.